මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවා ලේසූ අතරා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තුූ සග්ගමොක්කදන් දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදම්තා නතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වනේ අද වගේ කාලෙක නෙමයි. උණහන්සේ පහළ වුණේ අදට දෙදා සායිසීකටිද රිස්සල්ලා. උන්හන්සේ පහළවෙලා මතුකරපු ධරමය එක සරුව කාලීට කතාව හැම කාලයකටම එක වගේ ගැලපෙනෝ. එක නව ප්‍රතිශංස්කරන මොකුත් නෑ අදට හදැන් අපට තේරනවා සමහර ග්‍රන්ථ තියෙනවා නව ඉදිරිපත් කිරීම ඉදිරිපත් අලුත් එක පරණ එක කියලා පොතත්වෙන් කරනවා. ලොකෙ ගුඩා කාගමික ගාම්ථ තියෙනවා ඒ වගේ නව ඉදිරිපත් කිරීම කියලා අලුත්තෙන් එකක් නවා දැ බුදු දහම හිම එකක් නෑ. බුදුදහමේ එදා දේශනා කරපු ධරමය අදටත් ඒ විදිහටම වලංගුයි. සමහර විට අපිට හිතෙන්න්න පුුව එක නෑ අදට හරිියන්නෑ වගේ කියල එක අද අපි පාවිච්චි කරන දැනුමත් එක්ක සංසධනය කරලා අප පිහෙම කියන්නේ. එතුර අදහරි අද තියෙනව වර්තමානී බෞතිකමය ගොඩනග ගත දැනුම් පරාසයක් ඒකට සාපේක්ෂව අපේ කතාව නිකං ලෝකේ ඇත්ත කතාව නෙමයි වගේ පේන්න පුළුවන්. ඩාවින්ගේ පරිනාාමවාදයයි බුදු දහමේ පරිනාාමවාදේ දෙකක් ගැලපු නෑ. හැබැයි ඒ ගැලපු නැති වනාම, පරිනාමවාදේ පිළිගත්තාය බොහෝවාය කිව්වා බුදුදහමී පරිනාමවාදය කියන බොහෝම ලෝකයේ සාධාරණ කතාවක් නෙමේ කියල නමුත් දැන් කියනවා බුද්හමක තමයි හරි කතාව කියල ඔත් දැන් පරිනාාමවාදේ සම්බන්ධ ඩීන්ගේ පරිනාාමවාද ලක පිළිගන්න ලැස් ති නෑ එතුට එදා කිව්වා මේ බුදුදහමී කතාව සාධහරණ නෑ ලෝකෙ වෙන සාධාරණ කතාවක් පරිනාමිය සම්බන්ධ තියෙනවා නමුත් දැන් කියනවා වෙනත් ග්‍රහලෝකයකින් ආපු ජීවි පිරිිසක් විකාශනය වන්න ඇති කියලා ෞතික විද්‍යාත්මක දහරාවත් යම්කිසි ආකාරයක මතයක් පල කරලා තියෙනවා එකන් අපට එකක් තේරෙනවා ඒ තේරෙන දේ තමයි ඒ ඒ කාලේ පවතින දැනුමට සාපේක්ෂෝ බුදු දහම සාවද්‍යයි වගේ පේෙන්න්න පුළුව හැබැයි ඒ කාලයක් යනකොට තේරනවා සාවද්‍යය කතාව බුදු දහමේ කතාව නිමී විද්‍යාත්මක කතාව කියලාත් හිටිගමන් හිතෙන වෙලාවල් තියෙනු බුදු දහම කාලයක් එක්ක වෙනස් වෙන්නේ බුදු දහම පැහැදිලි කරන්නේ පුද්ගලයාගේ පරමාර්ථය තුළ පවතින ගැඹුරු සතතිය ඒක හෙම මයි හැමදාවත් සම්මුතිය වෙනස් වන්න පුළුවන් දුොර සම්මුති සත්ත්‍යය සහ පරමාර්ත සතය කියලා දෙගත්ති නවානි සම්මුතිය සම්මුතියකනම සම්මත කරගත්ත දේවල්ද මේ අපි ලෝකයේ සම්මත කරගත දේවතන යෝ ඒ ඉතින් කාලිින් කාල්ට වෙනස් වන්න පුුවන් හැබැයි පරමාර්ථය එහෙම මයි. ඒ පරමාර්ථ සප්තිය බුදු කෙනෙක් මතු කරල පෙන්වා නමුත් ඒ බුදු හාමුදුරංික් නෙමේ ලෝකෙ පවතින සධාථනක පරමාර්තය. බුදුරජාණන් වහන්සේ අවුරුදු ගණනාවක් එකතු වෙලා. ඉතාම දුෂ්කර වැඩ පිළිවෙලකින් අනතුරුව ලෝකයේ පරමාර්තය මතුකරලා පෙන්නුව ඒ පරමාර්තය මතු කරලා පෙන්නලා බුදුරජන් වහන්සේ පරමාර්ථ සත්‍ය ඔස්සේ තමන්ව නිවෙන් ඕන විදිහ ගැන නිවෙනවනන් තමන් කරන්න ඕන දේ ගැනත් බුදුරජන්හසේ අපට අනු දෙන වදාළ එතු බුදුරජාණන් වහන්සේ අපට මතුකරපු පනිවිධය ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත්තොත් එයට පුළුවන් මේ ජීවිතයේ තුළදීම අවබෝධය කරායන්න හෙති පුළුවන් අබෝධය කරා යන්න එත අවබෝධය කනාා ය ශ්‍රාවකයෙක් මේජීවිතය තුළදී අවබෝධය කරා න්න කැමැත්තක් තියෙනවා අනන් මේජීවිතය තුළදී අවබෝධය කරා යන්න ුවමනාවක් තියෙන වන යාට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු විදියට තමන්ගේ චින්තන දහරාව පුහුණු කරගන්නයි මොකද බුදු දහම බෞතික ක්‍රියාත්මකවිම් වෙනස් කරන්න කියලා වදාලි නෑ එව සුපුරුදු විදිර තිබුණාව ඇතුළ වෙනස්කර ගැනීම ගැනයි කතාකරළ දඟ පිළිඳ වච්ච කියන මහරහතන් වහන්සේ බොහෝම දරදනු වච්චන පාවිච්චි කරලාතිව මිනිසුන්ට උන්වහන්සේ කතාකරපු විදිහ හොඳ නෑ කියල කෙනෙ ැන සමාර්ක වහන්සේ දිහා බලලා මිනිසු කියන්න ඇති මේ රහත්වෙලා නෑ මේ භික්‍ෂූ බොරු කියනවා කියලත් කියන්න ඇති මොකද චරට හාන්දුරුන් කට ොඳ නෑ නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිළින්ඳ වච කියන්න නිකලෙස් මනිවරයක් කියලා. එක නේහෙමනන්ගේ නිකලෙස් මුනිවරයෙක් විදියට නිකලෙස් භාාවේ ඇතිවුණ උන්හන්සේ වචනවල නෙමයි. අභ්‍යන්තරේ. ඇතුලේ. අන්නේ ඇතුළ සම්බන්ධ වෙනස්වීම තමයි බුදු දහම යෝජනා කරන යෝජනාවලීින් කරගන්න වශවෙෙන. නමුත් අද වෙනකොට අපි කරන්නේ ඇතුළ වෙනස් කරගන්නේ. ඒ ගොඩක් වෙනස් කරලා තියනු ඉදිකිරීම් ගැන අපිට ලොකු සංවේදකමක් තියෙනවා ඊට පස්සේ කණබොන විද ගැන අපට විාල සම්බ න බෞද්යෙක්නම් මෙම හමයි කණ්ඩෝඩ එ බෞද්ධෙක් නම් න්න මෙහෙමයි තමන්ගේ හිතහදා ගණ්ඩෝන කියල කවරුවොත් කතා කරන්නේ බෞද්ධයෙක් නම් ඉන්න මේ විදියටටයි හැඩ් ඇහසිරෙන්ඩෝන බෞද්ධයෙක් නම්න්න මේ විදියටයි අන්ඩෝන නි ිල්ගත් ම යා ඉන්න මෙහෙම ඉන්දෝන මෙන්න මේ විදී සංගමයක්ක් අයාර තියෙන් එතකට එලියි කතාව කරනවා එය කවදාවත් කතා කරන්නේ බෞද්ධෙක් හිතහදා ගණ්ඩුවඕනු කොහොමද තමන්ගේ හිතේ කෙලෙස් ඇැතිවෙන්නේ තමන්ගේ හිතේ තමයි චන්දය හටගන්නේ චන්දය කැමැත්ත තමන්ගේ හිතේ තමයි මේ කෙලෙස් සහිත ලෝකයේ සතුටි පිළිගන්නේ එක හිතේ ඇතිවෙන්නේ මේ ලෝකේ කෙරෙහි රාගී ස්වභාවයක් එකැන ඇලුලු ස්භාවයක් ඇතිවෙන්නේ තමන්ගේ හිතේ තමන්ගේ හිතේ තමයි ලෝකේ තන්හා උපදින්නේ එතුොට දැම් බලන්ඩ මේ ඔක්කෝම ඇතිවෙන්න හිතේ නම් හිතහදාගන්න එක පැත්තකින් කියලා මිනිස්සු කරන්නේ එලියේ වහදහදඉන්නවා. එළිය දේවල් ගොඩාක් වෙනස් කරර වෙනස් කරර මිනිස්සු අවබෝධයට අදාල පණිවිඩ හම්බවේ වි කියලා හිතාගර න කවදාවත් හම්බ වෙන්න ඇත්තටම එිය දැන් එලිය වෙනස් කරගත යුතුනං පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ වෙනස් කමට බුදු දහම විශල යෝජනාවලියයක් කරන්න ඕන මොකද දැම්පිළින්ඳවච හරතන් වහන්සේ බොහෝම ප්‍රාථමික වචනවලින් කතා කරලා තියෙනවා. ඒ ප්‍රාථමික වචනවලින් කතා කරනුකොට හර මනිසුන්ගේ හිතරිදවීමමුත් ඇති වි ඇැති සමහර විට. නමුත් බුදුරජාණන් වහන්සේ වචන වෙනස් කරන්න ොඩා කුත්සා කලේ නැහේතුව හේතුව මේ බාහිර තත්ත්වය නිරායාසින් ඇති විච්ච එකක් නෙමේ මේවා සංසාරික හේතුූන් නිසා ඇතිවෙච් තත්වය එකන හැමෝම තුළ ඒකත්වයක් නැත්ති ඔබම ඇතුළ අප සියලු දෙනාගේම චර්යා තුළත් කතාබහ කරන විදිත් රූපේත් මේ සියල්ල තුළ ඒකත්වයක් නෙමේ පවතින විවිධත්වයැයි එක් මේක පුරාණ හේතුූන් නිසා සකස්වෙච්චකා අහම්බයක් නෙමේ පුාණ ේතු නිසාහටගත්ත පලයක් තමයි මේ අපි බුක්තිවිදින්නේ. එතකොට මේ බුක්තිවිදින පලයට ක්ෂණිකව ක්ෂණික විකල්ප හොය හොයා මේ තත්ත්වේ වෙනස් කරගන්නවා වෙනුවට බුදුදහම පැහැදිලි කලා තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ වෙනස් කරගන්න විදිහ. කොහොමද තමන්ගේ හි හිත විරාගී කරගන්නේ. තමන්ගේ හිත කොහොමද තෘෂ්ණාව ඇතිවින් ඇතිවිදියට, ගේ හිත පරිසං මොකදේ ක්කොම හිතේ ඇතිවෙන තත්ත්වයන්නේ. මොකද ඒ හි මේ හිතේ ඇති වෙන තත්වයන් නිසා තමයි අපි ලෝකේ මවාගෙනඉන්නේ. මේ ලෝකයේ කියන එක හිතේ ඇදිිච්ච එකක්. ලෝකයේ විශ්මිත නිර්මාණ තියනවා. හරි පුදුම සහගත නිර්මාණ එවක්කොම් මිනිසුන්ගේ හිත්වලයි ඇඳුන. ඒකයි බුදුරජාණන් වහන්සේ අ චරණ චිත්‍රයේ දිහා බලාගෙන කියන්නේ ආ නන්ද මේ චරණ චිත්‍රය කොයි ඒ එක හරිම සජී භවකගේ චිත්‍රේ බිලතිනවා භාරතයේ තිබුණු බොෝම ප්‍රකට චිත්‍රයක්න ඒ චිත්‍රේ දිහා බලලා බුදුහාමුදුරු එකේලාවක කියනවා ආනන්ද මේ චරණචිත්‍රය මොනතර ලස්සනද ආනන්ද ඊටත් වඩා ලස්සනයි මේ චිත්‍රයේ ඇඳපු සිත්තරාගේ සිත කියනවා හේතු ඇ හිතේ තමයි ඒකයි ඇඳු නිමුලින්ම මේ ලෝකයේම අපි හිතෙෙන් මවාගෙනන්නේ ඒනි බු දහම අපට පැ ඇතරම සිතන් මයි ලෝකයේ නිර්මාණී කරගන්නේ. ඒකටම තම අපි කියන්නේ චිත්තේන නීියති ලෝකෝ කියලා සිතිං ලෝකයේ නිර්මාණය කරගෙනින්. එක සිතිං ලෝකයේ නිර්මාණය වනවා කිය කියන්නේ තමන්ගේ සිතුවිලිම තමයි ප්‍රායෝගික තලයට එන්නේ. ඒ නිසා අපි කියනවා චේතනාවට මයි කර්මී කියන්නේ කියල කියනයි චේතනාව මයි කරමී කියල චේතනාහම් භික්කවේ කම්මන් වදාමී කියලා චේතනාවමයි කර්මී එතවට මේ හිත ඇතුළේ අභ්‍යන්තර විශාල වෙනස්කමක් හදාගත්තට පස්සේ එලිය අමුතුෙන් වෙනස්කම් කරන්න දෙන්න පින්නවත් නමුත් අපි දැන්කරීෙ නි පැත්තක මොකදද ඇතුළ වෙනස් කරගන්න වෙනුවට මිනිසු එලිය වෙනස් කරනවා හේතු ඇතුළ පේන්නත්ත යන කන්න අඩීම් බැලුවට එනිසාඒක් දැ ඇතුළ බල ක්‍රමයයක් බුදු හාමුදුරුව පැදිි ඇතුළ බලන්නවෙෙනනි ධරමය රහා ධරමය කියන කැඩපත හර හා තමයි පින්නවත්නී ඇතුළ කියව ගඩ වෙන්නේ එතුළ ඇතුළ කියව ගැනීම සම්බන්ධ ආගමික සදර්බ ලෝකෙ කොහෙවත් නෑ ගොඩක් ඇැංවල නෑ ගොඩාත් තැන්මල ඇතුළ කියව ගන්න විදි ගැෙන දන්නේ නමුකද ඇතුළ කියව ගැනීම ගැන කතාවකට එකතු වෙන්න බ මකද ඇතුළ පාරභෞතික නිසා බෞතික ලෝකයට ඇතුළ ග්‍රහණය වෙන්න. එවනගේ ඇතුළ වෙනස් කරගැනීම සම්බන්ධ සාකච්ඡාවකට බුදු දහම එකතු වෙන්නේ උන්වහන්සේ තුළ පැවතිච්ච අතන්ද්‍රිය ඥානයේ පදනම් කරගෙනයි. තුොේ අතන්ද්‍රිය ඥානක එකන ඉද්‍රිය යානයකින් ඇතුළ කියවන්න බෑනි ඉන්ද්‍රිය ඥානීම් පුළුවන් එලිය කියවන්න එකන ඇහෙම් පුලුවන් රූප කියවඩ කනින් පුළුවන් සබ්දාහගඩ එතකොට සිත කියන එක ඉන්ද්‍රී ප්‍රති්‍යක්ෂණ දෙමින් ඇහැ කියන එක අපට ඉන්ද්‍රිය ප්‍රත්තික්ෂයි ඇහං ලෝකේ බලන්ඩත් පුළුවන් එහැ සම්බන්ධ ව අදැකීම් ගන්නත් පුළුවන් නමුත් හිත සම්බන්ධ නිශ්චිත අධදැකීම් පරසේකට එකතුවෙන්න බෑ හිත පාරභෞතික නිසා නමුත් මේ ලෝක මේ සිත තරන් අපිව අනාතකරපු දෙයක් නෑ එක ලෝකයට පේෙන්නෑ හේතුව හිත භෞතික සීමාවේ නැති නිසා බුදුරජාණන්ස අපට වදාලා මේ හිතේ සදාාථනික නිවීමකට පත්වෙෙන්නේ කොහොමද ඒ සිතේ සදාාතනික නිවීමකට පත්වෙලා ලෝකයේ සමග එකතුෙන් නැතුව සදාාථනිකව නිවෙන්නේ කොහොමද කියන කතාව පැහැදිලි කලා ඇයි බුදු හාමුර හෙමික් පැහැදිලි කළ දුදහාමුදුරුව හෙමක් පැහැදිලි කළේ මේ පවතින ලෝකය තුළ ආස්වාද ජනක බවක් නැතුවාම නමි මේ ලෝකයේ හරි ආස්වාද ජනකයි ඇසකණනාසේදිවකය හරහා අදදකින ලෝකයේ ආස්වාද ජනකයි හරිම රහයියක එහෙමනං ආස්වාද ජන ලෝකයට බුදුදහම එකඟ නැද් ආස්වාදයේ ආස්වාදය හැටියට දකිින්ද කියලා බුදු හාම් දුරමූලිකාසිය කියන්නේ. හේතුව ආස්වාදී විතරක් නෙමෙයි ලෝකේතියෙන් අන්නේ එකයි. ආස්වාදය විතරක් තියෙනව නම් ප්‍රශ්නයක් නෑ නමුත් ලෝකේතියන්නේ ආස්වාදය විතරක් නෙමයි. ආස්වාදය ගෙනත් දුන්නු ලෝකයේ අනිත්්‍යවෙලලානෝ. ඒකට අපි ආදීනව සහිතයි කියලා. එනම් ආදීනව සහිත භාවේ නිසා තමයි බුදුදහම, පුද්ගලයාව සදාාතනක නිවීමකට එකතු කරන්නේ සධාතනක නිවීම ක්‍ර කියෙන අපි නිස්සරණය කියල. ඔක තමයි ආස්වාද ආදීනව නිස්සාරණ කියල කියන්න ලෝක ආස්වාදය කියලකත් තියෙනවා එතවට ආස්වාදය විදිනක කිසි වරදකුත් නෑ. අපි ආස්වාදය වන්දර කිසි ප්‍රශ්නය නෑ මොකද අපේ ස්වභාවයම ආස්වාදය වින්දනය කරන්නඩයි හැදිලතින්නේ මේ ආස්වාදේ වින්දනය කරන්නයි මේ මනුස්ස ලක හැදිලතිී. මනුස්සලකට කාමලෝකය කියලා කියන්නේ එතු මේ මනුස්සලෝකය යිති කාමලෝකයට එතට කාමී කියන්නේ කැමැත්ත කියන එක එතකොට අපි ඉන්නේම කාමලෝකේ එනිසා අපේ හිතේ කාමයන් නැතිවෙනවා කැමැත්ත ඇති වෙනවා කියන එක මහා රුමයක් විදිට සලකන්්ඩ එපා විහිතේ ස්වබහා වෙේච්චරයි එතකොට ඒකට ගිහිද පැවිදිද එක අදාලදන ඇැයි අප ඔක්කොමඉන්න කාමලෝකේ නිසා හිතේ කැමැත්ත තිවෙනවා කියන තාම සාමාන්‍ය අනෝභාවය.රි. එතකොට මේ කැමැත්ත ඇතිකර නින්න න දක් න ක ෙ කකාන පුුවන් හරිේන කැත්තිම් අපි අලිලයිඉ එක කිසිමකද තින ගටලුවූ කිය ගැටලුව මෙන්නදේකයි. මේ කැමැත් පදනම් කරගත්ත ලෝකයේ ආදීනව සහිතයි. ලෝකයේ ආදීනවෙනයක් තියනවා. මොකත් ආදීනවේ කියල කියන්නේ. අ කැමැත්ත හදල දුන්න ලෝකය? හැම වෙලාවකම වෙනස් වෙනවා. කැමැත්ත ගෙනත් දුන්නු ලෝකයේ හැම වෙලාවකම අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා කියන එක ඒත් ලෝකෙයට ග්‍රහණය වෙන එක බුදුරජාණ වනසමතු කළේ. එතකොට බුදුරජන් එතෙන කියන ොලො නෑන අනිත්‍යතාව කියන අනිත්‍යය කියන එක ලෝක තියන එකක් එකන අනිත්‍යය වෙන බව අනිත්‍යය වෙන බව පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේම පහළ වෙන්ඩෝනද කෙනෙක් අහන්න පුළුවන්. න අනිත්‍ය වෙන බව පැහැදිලි කරන්න බදු කෙනෙක් පහළවෙෙන්ඩෝ නැහැ. ලෝකයේ කොහොමත් අනිත්‍යයි. ලෝකයේ අනිත්‍යය වෙලා යනවා කියන එක ලෝකට අයිති දෙයක් හැබැයි බුදුදහම පැහැදිලි කරන අනිත්‍යතාවේ කියල කියන කාරණය. ඊට වඩා වෙනස්කාරණයක් මොකක්ද, ආස්වාදය ගෙනත්දුන්නු තත්ත්වය තමන්ගේ වසගේ තියාගන්න බෑ ආස්වාද ජනකයි ආස්වාදය ගෙනත්දුන්නු ලෝකයේ මගේ වසගේ පවත්වගන්න මට බැරිකම තමයි ආදීනවේ එතු ආදීනව කියන එක තෝරන්නේ අනිත්‍යය දුක්ක විපරිනාම කියන ස්වභාවේ මත පදනම් එකන අනිත්‍යතාවේ දුක විපරිනාමය කියන ලක්ෂණ පදනම් කරගෙන තමයි ආදීනව සහිතයි කියල කියන්නේ එරම් ආදීනව දකිනවා කියනෙ මුකදද අ ආස්වාදේ ගෙනත් දුන්නු ලෝකය අනිත්‍යය දකිනවා කියනෙ ආදීනව දකිනවා කියල කියනමුකද ආස්වාදය ගෙනත්දුන්නු ෝකයේ විපරිනාමය දකිනවා කියනක ආස්වාදය ගෙනත්දුන්නු ලෝකයේ තුළ දුක පවතිනවා කියන එක දකිනක තමයි ආදීනව දකිනවා කියල කියන්නේ එකැන ආස්වාදය ආදීනව දකිනන්නේ නැතුව නිස්සරණයට එකතුන්න බ නිවන ගැන කතා කලාට නිර්වාණයට එකතු වෙන්න බෑපින්වත්මි අස්සාද ආදීනව දකින්නැතු. එතකොට ආස්වාද කියන එක ලෝකේ කොහොමත් තියන එකක් එක කාම ලෝකයේ තියෙනවා ඒක හරි ආස්වාද ජනක ඉතුර ආසාවාධයයක්ත් අප එකතු වෙන්න කොහෙද ඇසිංගරූප බල ආස්වාදයක් මිදිනවා කනින් සබ්දහ ආස්වාදයක් මඳනවා නාසේට සුවද දැනු කොට ආස්වාදයක් මිඳෙනවා එකයි අපි සුවඳ හොයන්නේ සුවඳ කරලායි බලන්නේ. එතකොට මේ පුද්ගලයා තුළ ආස්වාදය හොයාගෙන යනකොට සවිඤ්ඥානික අවිඤ්ඥානික ගොඩාක් දේවල්වලින් අපි ආස්වාදය හොයනෝ. එතු ඇසකන්න්නසේ දිව කය හරහා පං්චකාමයන් වින්දනී කරබින් අපි ආස්වාදය ලුහු බඳිනවා, ආස්වාදය ලොහු බඳින එකට බුදුරජාණන් වහන්ස විරුද්ධ නැහැ බුදුදහම පැහැදිලි කරන්නේ ආස්වාදය මහණනි ආස්වාදය හැටියට දැනගෙන ඉන්න කියලා එතු රස්වාදයේ ආස්වාදය හැටියට දැනගෙන ඉන්නකොට ආස්වාදය ආවාද හට දන්න ස්්‍රපකයයට පුළුව ආදීනව දකින මොක්ද දන අනිත්‍ය දුක විපරිනාාමය රආස්වාදය ගෙනත් දුන්න ලකයක් තියෙනවානි ල මොනාද ආසාේ ගෙනැදදුන්න ලෝකෙ රූපශබ්දගන්දරසපොඩ් මෙමො ව ෙනස්සන ොවි පරිනාමයට පත්වෙනවා වෙනස්වෙනෝ හරි රප ශබ් ගදර පොට් අබ් විතර වෙන නෑනෑන ඇත් වෙනස්ස වෙන රපත් ඇසත් වෙනස්සන නත්්‍ය නස්න වෙනස්වනවා. හරි එහැ රපයි විර ධනිිත්්‍ය වෙලයන්නේ වෙනස්වෙන නෑ ඒක කියන්න බදු කෙනෙක් පහල ෙන්ඩෝ නෑන අනනිත්්‍යව වල බ දන්න සාතමයි පඩිකාල පොටෝ ක්හල ෙදරතියා ගන්නන්නේ පුංචි කාල ලළමයි පොටෝ හලගේ වල්ල තියා ගන්නේ ඔම මේ දන්න තටිකකාදයක් ැනකට අපේ දර ලොක වේෙන න ම ත් න්ති න ව ස්භාවයකට පත්වනවා පරිනනාමීකට පරිාම පෙරලන පවතින තත්ත්ව පවතින් නැහැක වෙනත් ස්ොභාවකට පත්වෙනවා විපරිනාමයි විපරිනාාමය සවභාවිකට පත්වනවා වෙනත් සොභාවවීකට පත්වෙනවා එතුොට වෙනත් ස්වභාාවයකට පත්වෙන බව දන්න නිසා පේවාචා අපි පොඩිකාලේ පුංචි කාලයේ පොඩිලමය පෙරල් නකට පොට ගහ තියාගන්න ඉට පසේවා ඇල්බ මෙකට දාලා ලොකුණනාම අයිබදනවා ඒකාල හිට පපුවිදිය කියලා යැන අනිත්‍යතාවේ අපි දන්න නිසා වෙනස්ව භාාවකට පත්වනකල දන්න නිසානි අපි පොටොයගක් ගහල ගෙදර තියා ගන්නේ එතකොට ඕකද අපි කියන විපරිනාමේ නෑ ඕකනෙමේ නමුත් අප අය දැන් අපි අනිත්‍යයි කියලා හිතාගට ඉන්න මොකක්ද මේ වෙලාබ අපට අනිත්‍යය කෙල ඉතින්නේ දැ කෙනෙක් කියනවා බලන්න ඒ කාලෙමං හොදට වැඩකරගෙන හිටියා මම ඇල්ල කියන සිද්ධිමං කියන්නේ එක මහත්තෙ මට කියවා එයාගේ නොනත් එෙක් ඇැවෙල්ලාම මෑතකාලේ එයා ඒකාලෙ කායි වර්ධන ශිල්පයක් බොහමැග පෘෂ්ටිමත්ව තිබිලා තියෙනවා එතකට ොහමග ප්‍රෂ්ිමද දැන්ගඉති අවරුදු හටක්විටරනද දැන්හැග බොහෝම ඇැකිරිලාගිහින් එතකොට එයාගේ අතේ විශාල පච්චයක්තියනවා ඒකෙ තුරූ පෙහරිට පේන දැගැ කිරිලාගිහි බහම ප්‍රෂ්ටිමත්ත ගත්තිී දැති එතකොට ඔය ගොඩා කරටවල්ල එහෙම ඇවිතපු මනුස්සේ. එතකට ඒ නොනයි මහතේ මත්‍යය කතාරගරින්දල කියනවා හාදුරණී බලන්ඩ ඒකාල අපේ මහතය හාන්දුරුවෝ දක්කන පුදුමුවේ දැම් බොහම කැහුටු ගහිච්ච මනුස්යාද මේ කායවර්ධන ශිල්පියක් කියලා කිව්වේ කියල බහන්සේ පුදුපුයි නමුත් ආදරනි කාල අප මහත බො රෘෂ්ටිමත්තැ ගත්ති ඉතින් හාදුරණ මීකන අනිත්‍යය අන්නට එහට තේරුුණ ටික යාකිවවා මගත්ද මීකන හාදුුරණය නිත්‍යය ඇත්තටම ඔය ටික විතර දානනිත්‍යය නෑ ඔයට ටි තත් තේරුම් ගත කලා අවබෝධය කරයන්න බැදැන්ගේ නට තරුණ ටි පොඩ්ඩක් හරි එන්ද අපිට අපට තේරෙනකොටත් හොම හිතෙනවන එකැනොහොදට කළුපාට කොන්ඩ තිබලා කෙස් ගත් සුදුුවෙනකොට අපිදනවා අන මීක තමයි අනිත්‍යතාව කම ලස්සන කොඩ ඇති බමිකනය අනිත්්‍යය කියල කියේනවා. ඕක අනිත්‍යයි කියලා කියන්න ලෝක මනිවරක් පහලවිින් ඕෝනද නෑන මනිවරක් පහල ඕෝනද කලුපාටක සුදුවෙන කොට අනිතයකම මේ ඉද්‍රී ප්‍රතික්ෂයි. ැ ැයිම්බල්ල පුලුවන් හොයා ගන්න මේ කලින් කොන්න කලුපාට තිබා මංකැමැති කලුපාටට දැන් සුදු වෙලා එතින් මේ දැන් සහරවිට කාලයක් නකොටඒ ප්‍රශණෙ කක් වන්නඩත් පුළුවන් එකන සුදුව මේඒ හොඳයි වගේ හිතෙන්ටත් පුළුවන්ද මේකාලන්නේ සහර තරුණය තමන්ගේ කලු කෙස්ටි බල සුදු කරගන්නේ දැන් ඒමයි නැත්ද එතකොට මේ එතකොට අනිත්‍යය නම් දු දුකයි කියනන්නේ කතවත් පොඩ්ඩක් සාධහර නෑවගේ නීතකොට ඒ දැන් අප අ බුදුරජාණන් වහන්සේ වදාල මූලික පනිිවිඩයට අපිට එකතු වෙලා බලනකොට ඔය අනිත්‍යතාවය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු කතාවක් ඒකස්සේ තියෙනවා. ඒකමි කලු කලු කෙස්්ටික සුදුවෙන ඒකත් අනිත්‍යය තම අපි මට කල්ුත්ඒක දේශනා කරල තියෙනවා ඒක අනිත්‍යතාවේ නම කියය අපි අභියෝග කරන්නේ ඉට වඩා වෙන කතාවක් තියෙනවත ඉරුම්ගන්න මොකක්ද ම ආත්ස්වාදය ගෙනත් දුන්නු ලෝකය ආදීනව සහිතයි අස්සාද ආදීනව ආදීනව කියන්නේ විපරිනාමය අනිත්‍යතාවය වෙනත් ස්වභාවයකට පත්වීම කියන කාරණය නං මොකක් ද අනිත්්‍යවෙල යන්නේ කෙසුත් අනිත්‍යය වෙනවා තමයි කෙසුත් අනිත්‍ය වෙනවා තමයි වෙනත් ස්වභාවයකට පත්වෙනවා තමයි දත්තිකත් ගැලවිල යවා තමයි එකත් අනිත්‍යය තමයි ඊට වඩා අපේ අභ්‍යන්තරික ක්‍රියාවලියයක් තියෙනවා නිරතුරවා අනිත්‍ය වෙමින් යන. එක නිරන්තරයෙන් සිද්ධ වෙනවා. එකන් නිරම්තරයෙන් නිත්‍යතාවට පත්වෙනවා. අන්න ඒක හරියට දැක්කොත් තමයි ආදීනවංච පජානාති ආදිිනෝ දැනගත්තා කියලා කියන්නේ. ආදිනෝ ැමොකක්ද වෙන්නේ දැන් පින්වත්නී ඇසද රූපේ ද අනිත්්‍ය වෙනවා තමයි හැබැයි ඇසිං රූප දකිනකොට ඇසද රූපේද කියනෙ ඉන්ද්‍රිය පනත්තියක්ෂයි ඇහැත් අපට පුළුවන් අල්ල හෝල බලාගන්න ඇහැ ඉදිරටෙන් රූපයත් අතදාල බලාගන්න පුළුවන්. එතකොට ඒ රූපය කියන එක අනිත්‍යයයි. එතකොට රූපය විතරද මේ ආයතනයන්ගේ පහලවීමට බලපාන ප්‍රාමාණක සාධකෙන් නෑ රූපත් එක්කා පිතුල නාම ධර්මටිකුත් පහලවෙනවා අපිග එක නාම රූපයන්ගේ පහලවීම කියන එතකො රූපය අපට පේනවා එතු රූප කියන එක සකස්වෙලා තියනෙ මොනෝගෙන්ද රූපය හැදිල තියෙන. රූපය කියන එක හැදිල තියන සත්‍රමහදාතුන්ගේ පටව්‍යාපෝ තේජවායෝකන සත්‍රමාදාාතුන්ෙන් තමයි රූපය හැදිල තියෙන්න්නේ එතු මේස හැදිල තිීනිෙ සත්‍රමමාදාාතුන්ගේ ඇස ඉදිරට රූප හදිලතිනි සත්‍රම ාතුන්. ය අපිනිකං ඔල්ලොකුවට ඕලාරික රූපයක් විදිේ අල්ලගත්තට ඔය රූපේ තියන්නේ පටවිකොට සාපෝකොටත්තේජ මූලික ධතු ස්භාවේටගිහි බැලුවොත්තේම ඔය ගැනු කෙනෙක් පිරිමි කෙනක් කෙනෙක පෙනින්නේ. ඔය ධාතු මනසිකාරය වගේ භාව යලින් දියුණු කරග යනකොට යම ග සඥාවෙන් අහුවෙන්න ඒදා ඔය මූලික භාවකරම දියුණු කරග යනකොට යායට මේ ඕල ඒ කැනර් ගණ සංඥාවෙන් අහුන්නති නි රාග දීස ගලන්න හිතට එක තමයි වෙන්නේ දෙ අපි බැල බැල්මට ගනන්න්නයාව ු නවා. එතකොඩ සමාර සංඥාාවලින් අපි ග්‍රහණී කරගත්තාම් ඒවා පදනම් කරගෙන විටක රාගේ උපදදිනවා විටක දේශේ උපදිනවා අපේ හිත තුළ. එතකොට දැම්මී හිතේ අර්බුදේ සමනය කරගැනීම ගැන ගැඹුරු කතාවක් තමයි අපේ කතාව ඒ ඒ හිත තුළ රාගදේශමෝහ ඇතිවෙන් ඇත්තං එලී වෙනකරන්නඩයක් නෑ ඕකන අපේ දේශනාව පදනම දැම්ුල ඉඳල කියයාාගැන දැන් අපි කර කරින් ක කනපිට එලියේවා වෙන කරන ඇතුේවා හොම බුණනාාවි කියල ගැෙන ඇල්තුු ඇතුළේ රාගාධක බවක් සන්ධාධික බවක් තෘෂ්නාධික බවක් තියනවා. නමුත් එයා ඒවා මොකක්වත් නෑවගේ තින් සුදු ඇඳගෙන හෙම පාඩුවේ එලිය ඒවා කරනවා එ ඒ කරනවා. නමුත් දැන් අපට බුදුරජණානාන්සේ වදාලා ඇතුළ වෙනස් කරගඩ කියලා. එදන ඇතුළ වෙනස් කරගත් ම එලියි පොඩි පොඩි අඩු පහඩු බත් කමකුත් නෑ ඒක නිර් පිින්ද වච මරහතන් වහන්සටුනේ න උනසනි කෙස. රජනල කෙ උනාම්සිි හිත කෙලිස්නය කියලා හැබැයි ඔය ඔය පිඳවච භික්ෂගේ කට එච්චර හොඳ නැත යගේ සංසාරික පුරදු සමහරයෝ සසාර පුරුදු තියනවා. එතුටඒ සංසාරිකෝ බොහොම දියුණු වෙලා ආපුදේවල් ඒ සංසාරි සමහර වෙලාවට අපි හැමුවම තුළ තියෙනවා රම්තරින් පිතුළ යන මු සංසාරරිකව ගෙනාපු දේවල් මේජීවිතය තුළ දිත් ඒවාගේ හෙවනැලි තියෙනවා අපේ අපි තුළ නමුත් එහෙම පුරුදු තිබුණා කියලා තමන්ගේ හිත තුළ කෙලෙස් ධර්මයන් උපදි නැති නූපදින මට්ටමට හිත හදාගන්නඩ කිසිම විරෝධාකල්පයක් නෑ විරෝධාකල්පයක් නෑ අනිකතමයි බුදු දහම විශේෂත්වය එහෙම තිබුණත් මක්නෑ මන්ගේ ඇතුළද වෙනස් කරගන්න ශ්‍රාවකයකුටඒ එක වෙනස් කර ගැනීමට අදාළ විශාල සාකච්ඡාවක් බුදුහාමුදුරුව මතු කරලා අපට පෙන්නලා තියෙනවා ඒකත්තේ අපි්‍රමාකල ටිගෙන්ටික ටිගටි එකතුෙන්ඩ යෝමනාවතිදැම්බලන්නම් තමන්ගේ හිත වෙනස් කරගන්න කෙනෙක් ආස්වාදය ගෙනත් දුන්නු ලෝකය එකන ආස්වාදයේ හොඳට වින්දන කලා තියෙනකුට අවබෝධ කරායන් රි පහසු. ඒ ආස්වාදය ගැත් දන්නවා ආස්වාදයේ ආදීනවත්ේ හොඳට දන්න. එක ආස්වාද ගැත්ද වුණු ලෝකේ වෙනස් වනක ගැන යාහොන්ටම දන්නවා. ඒකයි බුදු හාමුදුරුවන්ගේ කාලේ ගුඩා දෙනෙක් හොත්තට ජීවිතය විදලතිීනය අවබෝධය කරග. එකෙන් බලන්න භාරතය හිටපු ජීවිත හොත්තට ින්දනය කරපුවායටට මේ ධරම තාමික්මනින් තේරු ොත්තර ජීවිත ආවාදේ විඳල බණහන්ඩෙන් ුවන කෙනෙක නිෙීමේ කියන්නේ. ආස්වාදේ මුසපත්වෙච්ච, මිනිසුන්ට ආදීනව ගැනකය හරි පහසුයි ඇයි එයා දන්නවා ප්‍රායෝගිකවයාගේ ජීවිතේ දන්නව කතාාවමකද ආස්වාදේ ගෙනත්දදුන් මට තිබ්ා ආස්වාදේ නිරම්තරින් වෙන අනිත්‍ය වෙලා ගියා නේද කියලදන්නවා. අනිත්‍යතාවේ කියනෙ එක බුදු දහමේ පදනමීදී අවබෝධයට උදව් කරන ඉත්තාම ප්‍රකට කාරණයක් අනිත්‍යතාවේ කියන්නේ අසුභ කතාවක් නර්ක කතාවක් ඕනන් නැති කතාවක් කියලා ලංකා මිනිස්සු හිතාගෙනන්නේ ඒ ඔබට තේරෙනටිකට නමුත් තේරෙනටිකේදී අපි කතා කරන ඇස අනිත්‍යයි එතකොට මේ රූපත් අනිත්‍යයි කියන කතාවේ අනිත්‍යතාව විතරක්නෙ මිමකද ඇසද රූපේද පදනම් කරගන එයා තුළ සකස්යෙන්නේ රූප ධර්මී විතරක්නෙ මේ ඒවා තුළ නාම ධර්මයන්ගේ පහලවීමකුත් සිද්ධ වෙනවා අපි කියන්නේ නාම රූපයන්ගේ පහලවීම කියලා මේ ඇස සම්බන්ධෝ පහලවෙන නාමරූප ධර්මයන් ඇස පදනම් කරගන නාමරූප ධර්මයන් පහල වෙනකොටේ නාමරූප ධර්මයන් පදනම් කරගෙන තමයි පින්වත්න හිතට තන්හාාව ගලන්න අන්න හිත දූෂණය වෙන විදිී. චම්දේ ගලන්නේ නම්දිය ගලන්නේ. තෘෂ්නාව ගලන්නේ හිතට. එතකොට මේ නාමරූප ධර්මයන්ගේ අනි්‍යතාව දැක්කොත්. ආස්වාදයක් ඇැඉදිරියට එනකොට රූපය ආස්වාදය ගෙනත් දෙනෙනකුට ආස්වාදය ගෙනත් දුන්නු ලෝකේම අනිත්‍ය වසයෙන් බැලුවූත් අනට ආදීනොව පේනෝ ආදීනෝ පේන නිසා එයාට පුළුවන් හිත නිස්සරණයට පත් කරගන්ද නිස්සරණයට එකතුෙන් පුළුව එතකොට ආදීනව දකිනවා කියන්නේ අනිත්‍යය දුක විපරිනාමය තේරුම් ගන්නක එතකොට අනිත්‍යය තේරුම් ගන්නවා කියන්නේ ඔබ ඔය කියන ඇහ අනිත්‍යය විතරන්නේ මේ ඇස සම්බන්ධවය ඇතිවෙන ක්‍රියාවලියක් තියෙනවා තන්නාව දක්වාම ගලාගෙන යන ක්‍රියාව දැන් තන්නාව කියන එක හිතේෙනේ ඇතිවෙන්නේ චම්දය ඇතිවෙන්නේ හිතේ එතකොට චම්දය ඇතිවෙන්නේ මොකටද දකින රූපවලට අහන සද්ධවලට රහන සදේ චන්ද ඇතිවුණා මොදවෙන්නේ ආයයාහය හන්ඩ හිතනවා හොයාගෙන හණඩ හිතනෝ ගිහින් අහල එන්ඩ හිතෙනවා එඩ බස්සේ අහන්න්න නැත්තැම් වෙනකක්හර ඒ වගේ ලගින් යනෙක්ක හන්ඩහිතනවා. ඒෙමනි ඇයි චන්දය නිසානී එතකොට මිනිස්සු නැවත නැවත ලෝකට එකතු වෙන්නේ මොකක් නිසාද හිතේ කෙලෙස්තියනකන්නේ චන්දේ රාගය තෘෂ්ණාව ආදී කලේස ධර්මයන් හිත තුළ තියෙන නිසා තමයි නැවත නැවත ලෝකයේ එලි බලන්ඩ හිත නෙලියේ හණඩ හිතෙන එකන් රහතන් ව අරහත්වය කියන ස්වභභාවයට හිත එකතු වනාට පක්සේ නැවත නැවත ලෝකයකඋහන්සේ සංයෝග වෙන්න සංයෝග වෙන්නේ නැහැ උන්වහන්සේට ඒ අත්දැකපු ලෝකය අදදැකීම තුලදීම මගැරල යනුවනි අතැහැලය නනනි නමුත් අපටඒ එක වෙන්නේ නැහැ හේතුව තමයි අපට මේ අනිත්‍යතාවේ කියනෙ එක හරියට දැකගඩ බැරිවෙලා. එතුට අනිත්‍යය එක්වා අනිත්‍යතාව අපි දැකලා තින භාගෙට බාගිටය අර ඔට පේෙන් අර ඇහැ අනිත්‍යයි මේ රූපත් අනිත්‍යයි බලන්ුක හිටියවද නිමේ දැඟන්නේ බලන්න මේ නදන ඔ මනුස කොචර ලසන්දිිද මේක නෙදම නි්‍යතාවය බලන් ඔොචර හොඳට හිටිය මනුස්සෙද කියලා අපි එලියේදේවල් කතා කලාට ඒටික විතර අප පෙන්ලතින කැන දකලන බාගිට බාගට තමයි තේරුම් අරන්තයෙන්. එතකොට මේ ඇස සම්බන්ධ විිශාල තෘෂ්නාව දක්වාම ඇතිවන ක්‍රියාාවලයක් තියනවා. ැ අපි අදකින ලෝකය කෙරෙහිනි අපට චන්දය, තෘෂ්ණවාදිය හැතිවෙන්නේ හිතේ අපි අපි තුළ කෙලෙස් ධර්මයන් හිත තුළ ඇති වෙනවනං ඇතිවෙන්නේ. අපි අත්දකීන ලෝකය පදනම් කරගනයි. තු ින්නම අදකීම් පරාසය තුළදී අනිත්‍යතාවය විපරිනාමය අපිට දැකගණඩ පුළුවන් වනුත් තමයි අපේ හිතේ නිස්සරණයට එකතු වෙන්නේ. එ නිස්සරණය කූට ප්‍රා්තිය තමයි නිවන කියලා කිය. ඇහින් දකින රූපය අනිත්‍යයයි ඇසා නිත්‍යයයි කෙනෙ ඔබට ප්‍රකටයි දැ. බදාන්න නොයක. මේ ඇසේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය දකිනකොට තමයි අනිත්‍යතාවේ තමන්ගේ හිතට දර්ශනය වෙන්නේ. තමන්ගේ හිතටමක දර්ශනය වෙන්නේ. කොහොම දෙක වෙන්නේ. ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. දැ ඇසිං රූප දැක්කහම දැකීම නිසා මේ රූප පේන මට්ටම නිසා? ේ මට්ටමට අපි කියනෝ චක්කු සම්පස්සේ කියලා ඇසේ ඉස්පර්සය කියලා එතකො ඉස්පර්සය කියනක් ගැන මම් මෙතන කියන්නන්නේ යන්න මක දිස්පර්සය ගැනම් අපි විශසාාල බනකොඩක් කියල තියෙනවා ඒ කමමුතුන් කියල ෙන්නට යන එච්චරට දේශනා කරලා තියනවා ඉස්පර්සය දැන් අප කියලා 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 අපටත් දැවකට හන්සේ එච්චරට කිය තිනෙන ඉස්පර්සයෙන් චක්කු සම්පන්සේ කියන දැ මෙතන අට තේරට මම කියන්නක ස්පර්සය කියන්නේ කාරණා තුනක එකතුවට ඇසත් තරූපයක් චක්කු විඤ්ඥානය තුන එකතුවට එකරිස් පරසය කියන. තවදි ඇස විතරන්නේ මේ ආයතන හයේ මැසේ කණේ නාසේ දිවේකය මනසේ ඔචරණ ආයතන ඔය ටකින් තමයි අපිට ඔය තන්නහාවයි ඔක්කෝම ගලන්න. වෙන කොහිගල මී ඔය වෙන කොහවත් තෘෂ්ණාවගේ දේවල් ඇතිවෙන්නේ. ඕ හරහ තමයි ඇතිවෙන්න කට මෙන්න මේ විදියට මේ ආයතන යන්ගේ පහලවීම ස්පර්ශය පදනම් කරගන ස්පර්ශය නිසා එක රූප චක්කු සම්පස්සේ නිසා එකෙන් චක්කු සම්පස්සේ කියන එක ඇතිවෙන්න නම් ඇසත්තියෙන් ඕනු රූපත්තියෙන් ඕන චක්කු විඤඥාණයක් පහළවෙලා තිෙන්නෝටය තුරතමයි පේන්නේ ඔය පේන මට්ටම නිසා ස්පර්සයේ නිසා මොකක්ද වෙන්නේ පස්ස පච්චා වේදනා ස් පාර්ස වුනාම හහින් විඳන්න පුළුවන් ලෝකේ ඇහෙං විඳන්න පුළුවන් එතකොට ඇහෙං ලෝකයේ විඳීනකොට ඇහං විඳින ලෝකය විධනය කියන ස්වභාවය එලිය ඇතිවෙන කදද හිතේ ඇතිවෙනද වේදනා ඇතිවනි කො හද හි එිය වේදනා නෑ හිතේ වේදනාව හටගන්න එක මේ ඇතුළි ප්‍රශ්නයයක් තියන්නේ කියලා නමුත් දැන් අපිට මේක තේරෙන් නැතිකොට එකන අවිද්‍යාවෙන්ම ලෝකේ වැහිලා ගාන් පසේකට හේතු අද්‍යාවන වැැහුණාට පස්සේ එකන වින්දනී ගෙනත් දෙෙන රූප ගැන තමයි යාටුවමනාවතියෙන විින්දන රතු සබ්ද ගැනතම න්දුව ති එකන තමන් දන්නේ නෑ වින්දනය කියන්නේ තමන්ගේ ඇතුලේ හැදන එකක් ින්දන ැන ඇතුලේ හැද එක තු කෙනෙ කිය පුලුව බොහොම සවිඥාිකව කල්පනා කරග ඉන්න කෙනෙක් කියන්න පුළොන් නෑන ඒ රූපයමන වින්දනාවගේ විදනය ගෙනත් දෙන්නේ එකනේ රූපේම තමයි මට ින්දන ගැත් දෙෙන්නේ එතුනි අයා බැලු බැල්ම ටන්න පුළුව මේ විදනය ගෙනාපු රූපේ තුළ සාරයක් තියනවා කියලන්න ඒහෙම හිතුනවා රප හය හොයා අපට ඇවි ඉන්න හිතනවා එි ඒවගේ රූප දැක්කහමය හැරිල බලන්ද හිතෙනවා තින්නත්න රූපය ගැටලුනෑ රූපේ ගැටලු තියෙනවා නං ඒ අප හිතින් හදාගත්ත එක දැම් බලන්න අපි අමනාප රූපයක් තියෙනවා නං ඒ අමනාප රූපය දකිනකොට වදනය ඇතිවෙන්නේ ඒ රූපය තුළද හිත තුළද හිතේ හිතේ ඇතිවෙන්නේ සුකවේදනාවද දුකවේදනවද දුකවේදන ක කෙනෙක් ඉට පස්සයා දත්මිටි කාල කෑ ගහලා එතනේ දඟලන්ඩ පුුවන් සහරවිට ඉන්න කොතනද කියලාවා හිතන්නේ නතුව දඟලන්ඩ පුුවන් අරයක් ැවිල්ම හිටි කියල. අවලත් ැවිල්ල කියලා යා දඟලන්ඩ පුුවන්. නමුත් පින්නති යා දැකපු එකමද ප්‍රශ්නය නෑ. එයා තුළ එයාතුළ අරබුදයක් තියෙනවා නං. එයාාව දකින අපි හැමෝටම මේ අරබුදේ මත්තුව ෝට. ඇත්තටම ප්‍රශ්නය යානං මෙතන එක්නෙකුට විතරක් ඒ කවුලක් වෙන්න බෑ අපි ඔක්කොටම ප්‍රශ්නය මතුවෙන්න්න එක අපි යුත් අපි මෙතන මේ ධර්මාසනය කෙට්ටුවට එක තුනු ඔබ හැමෝගෙම හිතෙත් මගේ හිතේ දුක වෙදන උපදන්ටෝන් එහෙම උපන්නේ නෑන එහම උපන්නේ නෑ එකක්නක් ගිහිතේ තමයි දුක්ක දන උපන්නේ එතකොට දැන් කියන්න එලිය ධර්බුදේතියෙන්නේ එයාගේ චිින්තනයේ ධර්භ දේතියන්නේ අන්න තුළ ප්‍රශ්නයක් තියන්නේ. ඔන්නඔේ විදියට ලෝකයේ කවරාදදැකීමක් බාහිර ලෝකයෙන් මොුණ ගැහුණත් ඒ කවරාදදැකීමකටත් තමන්ගේ හිත තුළ කැලැබීමක් හදාගන්නේ නැතුව හිත හදාගන්න විදික්‍රමය තමයි මේ ආස්වාද ආදීනව නිස්සරණ කියන ස්වභාවේ ඔස්සේ පුද්ගලයා සවිඤ්ඥානික කරන්නේ ඊට පස්සේ ඕක මමා නිප පත්තර දැ රාග හදපුරූප එලිය තියනවකවට රාගකෙන් හිත ඇවන නොභාවයක් හැඟීම. තු මේ හැගීමේ අනිත්‍ය තාවේ දැක්කොත්තේම එයා රාගීට මටිනාකම දෙන්න වටිනාකම දෙන්න ඇති නිසා රගය ගෙනත්දදුන්නු රූපයා හොයන්න ලියරිකි අන්න ඔය ඔන්නහම ඇතුළේ අනිත්‍යය වෙන ක්‍රියාවලයක් තියනවා රූපා අනිත්‍යය බව ඇත්ත ඇසත් අනිත්‍ය වෙෙනන බව ඇත්තේ එක කාලයක් ඇනකට පේන කඩුුවන්නේ අනි්‍ය වෙලා කාලෙමට හොඳදට පෙනුවා මනං ොයි කන්නඩියක් දැම්මින දැම්මටේනෑ ලක ොච්ර හොඳට පෙනිච්ච කෙනෙක්ද මේ නී අනනිත්්‍යය කියලෙකි ට වරදක් නෑ නිත්‍යය මයිකන් හැබැයි මේ විදියට ඇතිවන ක්‍රියාවලයක් තියෙනවා ඇසේ ඉස් පරසය පදනම් කරගන පස පච්චා වේදන හිතේ විදනය හට ගන්නෝ මේ විින්දනය අනිත්‍ය වෙල යනෝ අන්න කයි ගැටලුව ඇයි වදනය අනිත්්‍ය වෙලයන්නේ වදනය අනිත්්‍ය වෙල යන්නේ වින්දනය ගෙනැත් දුන්නු ක්‍රියාවලි අනිත්‍යය නිසා මොකද ක්‍රියල් ආවු ඇත්තන ඇසා නිත්‍යයයි නති ඇසා නිතය න ඉදනය නෑ පින්න ඇස නිත්‍යය කතාව හරි ඇසේ පේන මට්ටම නි්‍යයි අන්නක ඇැි දැනගන්නෝට ඇසා අනිත්‍යය තමයි ඒකයි සුදෙන්නේ ඇසා නි්‍යයනි සතම හතලි සැඳරිය ඒක හරි පේන මට්ටම මේ අනිත්‍යතාවයයි දකින්න කියන්න පේන මට්ටම ස්තීරනය අපිට අපිට න්න මේක තේරුන් ඇති නිසාපෙට අනිත්ති ගෙනන වබෝධකටවිනෑ. පේන මටම නිශ්චිතන.න பேන මட்டම පනවා නිරුද්ධ වෙනවා. පේනවා නිරුද්ධ වෙනවා. ඒ පෙනි පෙන නිරුද්ධ වෙන්නේ. පනිිපෙන නිරුද්ධ වෙන්නේ පුද්ගලයා තුළ පවති එක විஞ්ඥානයයි. එක විඤ්ඥානය. ඒ විඤ්ානයේ ඇස පැත්තෙන් පහල වෙන ගොට එකට කියරමකද චක්කු විஞ්ඥානය. පැත්තිම් පහල වකට සෝත විඤ්ඥානය මේ චක්කු විඤ්ාන සතවි ඥා ගාන ්ා ජව්හා විඥාන කා වි්්‍යාන මනොවිඥ්‍යා මේ වි්ාන හය පැත්තකින් එක පාර පහල වෙන්නේ හය පැත්තකින් විඥාක පාර පහල වෙන්නේ නෑ එක පාර පහලවෙ එක පැත්තකින් විතරයි එක පැත්තකින් පහල වෙනකොට අනිත් පස් පැත්තම්ම කිසිම් සංවේදනාවක් ගලන්න අන්න බලන්න ඒ පේන මට්ටී කවදාවත් ඇහන්න ඇහෙන මට්ටමදී කවදාවත් පේනමන්න මේ ඉතාම් සවුම් ක්‍රියාවලිය ගැඹුරින් තේරුම්ගන්න ගොට මුද මේ කොයිතරම් වේගෙන් වේගෙන් වගෙන් සිද්ධ වෙනවාදක නොන මේ ඒ අවිද්‍යාව නිසා මේ කතාව තේරෙන් ඇති ගම නිසා මිනි සවිතාගෙනින්වා නෑනෑ කෝමික පාර වෙනවා කිය ච්චර වේගෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මෙන්න මේ වෙනුවෙන් තමයි බුදු දහම සලාහිතන නිරෝධේ වගේ භාවනා ක්‍රම යෝජනා කර එතු ඒක දියුණු කරගන යනකොටයාට පේනවා මේ මුළු ලෝකේම නිරුද්ධ වෙලා යනවා කියලා අන්න නිරෝධය සාක්ෂාත් කරනවා එතකොට මෙන්න මේ පේන මට්ට මේ ඇසද අනිත්‍යය තමයි රූපය ද අනිත්‍යය තමයි නමුත් පේන ට්ම අනිතත්ති වෙන නිසා පේන මට්ට මේ නිසා ඇතිවවෙච්ච වින්ධනයක් තියෙනවාම් ඒකා අනිත්‍යය ද නැද් නි යයි පේන මට්ටම අනිත්‍යයින එතකට පේන මට්ටම අනිත්‍යව වෙනකොට පේන මට්ටම නිසා ඇතිච ින්දනයත් එතනම අනිත්‍යවෙලා යනවා ඊට පස් ඉර පස ඇහෙන මට්ටම නිසා විින්දනය ගැලුවොත් ඇහෙන මට්ටම නිසා ගලපු විින්දනය එතනම අනිත්‍යවෙලා යනවා අනිත්්‍ය වෙලා යන එතකොට ඒ අනිත්්‍ය වෙලාගිහින් ඊට පස්සේ ඒ ඒ පැතිවලින් විදරී ගලන්ඩ පටන් ගන්න එෙමම් බේදනාව නිරෝධ ධර්මයක් දන හටගන්න නිරුද්ධ වෙලයනො අන්නා නිත්‍යතාවේ. නාම ධර්මයන්ගේ අනිත්‍යතාව. රූපය අනිත්‍යතාව ම මෙතන කියන්නේ යන්නන්නේ ඇයි එක දන්න කන ඒකම ිට ට විටන්ට නවතන පුුණපුුණා කිවේයි රූපය අනිත්‍යයි කියන එක. එතු ින්දනය අනිත්‍යයනං වේදනා පච්චයා තන්හා විදීම නිසා අවිද්‍යාව පදනම් මුනත්තේම විදින ලෝකයට හිතේ න්නහා උපදිනවා අර අනිත්‍යතාවේ දකිනකොට විඳින ලෝකට තන්හාාවපදින්නේ අන්න ෝක තමයි තන්හාාව නිරුද්ධ කරනවා කියන්නේ. තන්හාාව නැත්තං තන්හාාව නැතිවුණොත් එහෙම පන්නත්නී ඒක තමයි දුකේ නිමාව එහෙනම් මේ දුක නිමාකර ගැනීම කතාව අභ්‍යන්තරිකව ඉතාම හොඳින් ආශ්වාදය ආදීනව දැකලා නිස්සර නෙට එකතුෙන්න්න ඕන කතාව එතකොට හෙෙනම් මේ ආදීනව දකිනවා කියලා කියන්නේ ආස්වාදය වින්දනය කරනවා ඇස හර හා කනහරහා නාසය හරා දිවහරා කයහර ආස්වාධය එක එකතු වෙනෝ ආස්වාදය තුළ ආස්වාද ජනක බවක් තියෙනවා ඔවු ඇත හැබැයි ආස්වාද ජනක භාවය තුළ එතනම එතනම නිරුද්ධවෙල යන ලෝක යක්තියන්නේ එතනම නිරුද්ධවෙල යනකොට ආය ඒ ආස්වාදය ගෙනත් දුනු රූපය ආය කවදවත් බලන්න බෑ අන්නේකයි ආස්වාදය ගෙනත්දුන්නු සබ්්‍යයායි කවදාවත්ත හඩ බෑ. ඒ එතනම නිරුද්ධ වෙලය නො. දැම්මී මම්මි කතා කරන වචනේ මෙතනම නිරුද් වෙලාගේම මී දැකී වචන ආයහ ෝකට. ඇතුන් අරවචන ඉතුර වෙලාද නෑ ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. ඉස්පර්සයේ නිසා හටගන්නවා සෝත සම්පස්සේ නිසා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලයනො. ඉතුර නැතුම නිරුද්ධැම් බෙරයක් ගහනකොට අර බෙරේ හමට අත වදිනකොට, සබ්ද ජනිත වෙනවා නේද එතුට සබ්දේ ජනිත වනේ කොහොමද ඒ සබ්දේ බෙරේ ඇතුලේ තිබ්බද ෑ බරේනිකම් බෙරේ මැද සබ්දය ඔබලා තියනවාද දැඟලියට එඉන්න නෑ එහම නැත්තන් මේ හමීමොකක් හරි සබ්දය හැංගිලා තියෙනවාද නෑ ඒමත්ඇතම විශ්වධාතුය කොහ හරි සබ්දය හැංගිලා තියෙනවාද ගහනකොට එක පා ඇදිලාන්න නෑ කට බරය අර බෙරේ ඇස මත හම මත අත පතිත වෙනකොට ඒ ස්පරසය නිසා සබ්දයක් ජනිත වෙනවා ඊට පස්සේ ඉස්පර්සය නිරුද්ධ වෙනකොට අත ගන්නකොට ඒ ස්ද කෝ ඒ සබ්දය කොහෙදේ සබ්දේ තිය දැන් ඇති වෙච්ච සබ්දයකෝ එතන ඒක කොතනද කියලා කියන්න බෑ මෙහෙම කියන්න පුළුවන්. ඉස්පර්සේ නිසා හට ගත්තා ස්පර්සේ නිරුද්ධවීමෙන් නිුද්ධ වෙලා ගිය. අන්න ඕක තමයි මේ ආයතනහයේම සිද්ධවෙන්නේ. ස්පර්සී නිසා හටගන්නවා ස්පර්සයේ නිරුද්ධවීමෙන් නිරුද්ධ වී යනවා. නිරුද්ධ වී යනවා. එතකට ස් පරසේ නිසාහට ගත්ත සබ්ද ස්පර්සයේ නිරුද්වීම නිරුද්ධ වී යනවා මෙන්න මේ නිරුද්ධවීයාම පදනම් කරගෙන යනිත්‍යතාවය දකින්නේ. එතන එතනආයි ඒ බෙරි ආපු හන්ඬ කවදාවත් අහඩ බෑ එතුට කෙනෙක්්‍යන්න පුළුවොන්නේ හොඳට කල්පනා කරලා බලන්න පුළුවන් හොඳ බෙරපදයක් අහගත් මේක ගෙදරගින් හොට කල්පනා කරලලා මනසි කාර කරල බලන්න බරිද පුළුවන් එතකොට මොකද කියන් එතන වනේ සෝත සම්පස්සේ නෙමි එතනමකද හට ගත් මනෝ සම්පස්සේ එත එතන හට ගත්ති මනෝ සම්පස්සේන්න එතන චකු සෝත සම්බ ඒ හඬ යන්න ඒක ආය කවදව අහන්ට බැරි මටමිනවා ඕක තමා නනිත්‍යතාව ලෝකයේ නිරුද්ධ වෙවිී නිරුද්ධ වී යනවා ඕක මේ ආයතන හායටම සාධාරණයි පිවත් ආයතන හයෙන්ම වෙන්න ඔය වැඩේ තමයි. ඔන්න ඔය අනිත්‍යතාවේ නිසා අනිත්‍යය නම් අනාත්මයි අනාත්මයිකෙන් මගේ වසගී තියයාගඩ බෑ ගේ වසගේ තියාගන්න බැ හේතුූන් නිසා හට ගන්නවා හේතු නිරුද්දවීමෙන් නිරුද්ධවෙලයනො. මටෝන විදියට හට ගන්න අනමි. මටෝන විදියට එහෙන අනිමි. මටඕන විදියට දැනෙන අනමි දෙැන් හිතන්න මෙතන ගොඩාක් සුවඳ වර්ගතයනො. ඒ අතර දුර්ගන්දයේ දේවලුත්තියනවා. ඔබ කැමැති සුවන්දට විතරයි. ඔබ කැමතිම සුවඳකුත්තියනවා. ඔබට පුළුවන්ද, තුරු සුවද ොකාකවත් ට ැනන්න්නටප මං කැති සුවන්ද මට දැනින් ුවන. පුළුවන් අනිස් සුවද විඳින් නැතු ඔබ කැති සුවන්ද ඳද බෑ ඇයි හේතු සකස්සනකොට නහයට ගද සුවද දැනනෝ මටෝන විදියට වෙනවා මි මටෝන සුවද මට විදින්න බෑ නාසයක් තියෙනවාවන ගද සුවදත් තියෙනවාන ඒට පස ගාන වි්ඥානයක්ත් පහල වෙ තිනවාවන සුව දැන එක ටවන්නවත්තන්න බ. එක හේතුර නිසාහටකත්ත ද හතුමක ස්පරසය ස්පර්සයේ නිසා පසපච්චය වේදන විදන පහල වෙනවා මට ඕනෝන විදියට පහල වෙන්නේ ස්පර්සය නිරුද්ධ වියනකොටේ වේදනාව නිරුද්ධවෙලයනවා මෙන්න මේක තමයි අනිත්‍යතාවේ ඒ අනිත්‍යය නං ඒක මගේ වසගේ තියාගඩ බෑ මම මගේ මගේ ආත්මය කියලා මට මගේ වසගේ පවත්වන්න මේ ලෝකයේ බෑ අ ඒක තම අනාත්මය ඒක තමයි අනාත්මයේ ඒ නිසා මේ අනිත්‍ය වෙලා යන්න ලෝකයක් මේ අවිද්‍යාව නිසා සමස්ත ලෝකයේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ලෝකයේ මගේ වසගේ පැවැත්වේ හැක එයා තමන්ගේ වසගේ පවත්වන්න ගොඩා දේවල් කරනව ලෝකෙයටග මොනොවද පින්වත්නි කරන්න නැත්ති මේ ලෝකයේ තමන්ග වසගේ තියාගන්න මිනිසුමනොුවද කරන්න නැති. නමුත් මේ කරන්න බැරි බව තමයි අර අනිත්‍ය දුක් අනාාත්ම ගැන තිරලක්ෂණය අපට කියලා දෙන්නේ නමුත් අපට තේරුණේ කෙස්සු දුුවෙන එක විතරයි. ඕට වඩා ගැඹුරු කතාවක් නම් දැන් රුගුපේ අනිත්‍යතාව විතන නාම ධර්මයන්ගේ දා අනිත්‍යතාව ඔන්නඔයි නාමරූප ධර්මයන්ගේ අනිත්‍යතාවේ දැක්කොත් තමයිව බෝධය පැත්තටතල් අනිස්සරණයට එක තුවෙනවා නිස්සරණය කියන්නේ නිස්සරණය කියන්නේ චන්දරාගේ දුරු කරගන්නවා කියන එක. චන්දරාගේ දුරකරණකර තම නිස්සරණය කියන්නේ චන්දය කියන කැමැත්තට රාගිකන ඇලීමට. එකැනමි අ අපි ආස්වාධය කරපු ලෝකයකර අපට චන්දයක් රාගයක් තියෙනවා හැමවෙලා එකනැ චන්දේරාගේ තියෙන්නේ රූප ශබ්ද ගන්ද රස පොට්ටබ දම්ම කියන හය පැත්තකින් චන්දරගේ අපිට උපදිනවා ඔච්චරයි චන්දරගගේ උපදින්නේ ආයවෙන කොහංවත් උපදින්නේ. බලන්න කොච්චර ඉලක්ක ගතයිද මේ බුදුහරු කියාපු කතාව නමුත් කරදැ කාහර කියන්න පුළුවන්ද නෑනන තව පත්තකින් උපදි නෝ චන්දරාගේ බුදුහර හයිද ද න්කට පැත් හ පත්තකින් කිවටන්නේ හත්තුන පැත් ගුති ර කියන්න පුල කියන්න බෑ බටහිර විදිහට තවක හඩුවෙන් අහුවෙන්නේ ඇයි ඒගොල්ලොන්ට මන සහු වෙන්න ඒගොල්ල ඇස ඒගුල ඉද්‍රී පංචක ඉවිතරයි පිළිගන්නේ මගතන ඒ දැනුමත් ගත්ත බුදුදහමි ඇස කන සේ දි ක ය කියන ටගත් ගත් බුදු දහම බදු ජනසී කතාව කලින්ම්ම කියලා තිබ ඒගොල්ල ඇසන ස දවකයි මනසතාව පිගන්න ඇඒගොලට ඒගොල්ලට නයක නස් පර්ෂණ කරන්න බැ ඒනි ගොල පිළිගන්න ඒ ඒ ගොල්ල තවත් අඩුවෙන් අහුවෙලා තිය මන සාතන ක ගුල පිගන්න ම පල ග ගල නසා ත ග නස න ගන්න බැන නැහස ගැන පුළුවන් කනගැනත් පුළුවන් නමුත් ඒවගේම මතක තියන කනගන වනත් බෑ. නහන ටම කන ක්‍රියාත්මක වන්න ොහොම කියල තවමත් බට හිර ලෝට දසක්න හේතු හේතු මයි කන ගෑන ප්‍රර්ේෂ කරුව මරිචම හකි කනක්රගනයි. න එහන වෙලා ක්‍රාත්මක ව කොහම කියල තවමත් ට හිර ෝක හසක්ගන්න. ඉගැ කන හෙන වෙලාවේ. මංක යන ජීවත්තලා ඉන්න වෙලාවේතුන් කනීමකන් කරිදයක් නම් කනෑ තුළට මොනොහරි දාලා පරි මොනොහරි තියෙන දේවල් එවාමම බලන්න බැරිකමත් නෑ. කන ඇහෙන මට්ටමි සද්දය ඇහෙනකොට කන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ බටහිරලෝකෙට තවමත් හරියට අදහසක් නෑ. නමුත් බුදුදහම් ඉතාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා කන වැඩ කරන විදිී. ඇස වැඩ කරන විදිේ. ොහොමද චක්කු ප්‍රසාදේ ම ප්‍රසාධයක් තින මේ හැටනමේ පේන්නේ. මේචා කළු ඉගිියාව මැඳදතියනවා නිකං මුං ඇටේක විතර සයිස් එකකතියන පොඩි ප්‍රමාණයක පුළුම් කෑල්ලක් වගේ එක පුළුම් පුළුම් කොටසක් හරියට තෙල්ලෙහකේ පුුහමේ පුළුම් කෑල්ල තෙල්ටික විහිදිලා පැවතිරලා පවතිනවා වගේ ඔය අපි රූපය ගැන කතාකරද ූවා ගැන කියල තියෙනවා සූවිසි. ප ගැන කියද්දිී ඒ විදියට පැතිරිලා පවතින ඉතාම පොඩි ඔපයක් පවතිනවා එකටගන චක්කු ප්‍රසාදී කියලා ප්‍රසාධැන ඔපේටන ඔන්නයි චක්කු ප්‍රසාදයට තමයි වරණ සටහන පතිතවෙන්නේ තවමතිතාගන්න මේ බුදුකිෙක් කොහොද මේ තාව කිව කියලා එතුට කන වැඩ කරන කන ඇහෙන මට්ටමීේදී කනී ක්‍රියාත්මක වීම ගැන හරියටම තවම අදහසක් ගන්න බෑ නමුත් මේ ඔක්කෝම් බුදුරජන්සේ වදාලේ ආතීන්ද්‍රිය ඥානයක උන්හන්ස සරුවච්ඥ මයි. මේ ගැඹුරින් ධර්මය යහදාරන්න ගොට තමයි තේරෙන්නේ මොන්න සානං විශිෂ්ට මනිවරේක්ද බුදු කෙනෙක් කියන්න කියලා. එතුම මේ කතාව මෙහෙම නෙමී කෙන අද කාටවත් කියන්න බෑ. එතන හය මයි හත්තනි ආයතනයක් ගැන ලකක් කාටවත් කියන්න බැෑපවත්න. ඒකයි මේක සරුව කාලී නයි කියන්නේ එතකොට මේ ආයතන හය අනිත්‍යතාවේ පදනම් කරගන සලායතනය ආයතනය සකසින්නේ නාමරූපවලින් නාමරූපච්චය සලායතනම් කියල කියින් එතකට අපට රපේ ගෙනය අම්මදහසත්තින නාමධර්මලය අහසක් නෑ වෙනමින් නාමරූප ධර්මයන්ගේ පහලවෙච්ච මේ ආයතනයන්ගේ අනිත්‍යතාව අරඔබට අපිකිව හැම වෙලාක් අනිත්‍යවෙමින් පවතිනවා දකිනද අනතිත්‍ය වෙනවා ඇහනද අනිත්්‍යවෙනවා දැනදේ අනිත්්‍යවෙනවා හිතන දෙේ අනිත්ව වෙනවා ඒ අනිත්‍යතාවේ නිසාම ඇහනදේ දකිනදේ හිතන දේ දැනනදේ මගේ වසන්ගේ පවත්තු ගන්ට මට විදියක් නෑ අ මෙට මේක පදනම් කරගෙන අනිත්‍ය විපරිනාමය අනාත්මේ පදනම් කන ත්‍රරිලක්ෂණය පදනම් කරගන සලායතනයන්ගේ ත්‍රලක්ෂණය පදනම් කරගන එයාගේ හිත තුළ චන්දේරාගේ දුරුවවෙන්න පටන්ගන්න. චන්දරගේ දුරුව ඇයි චන්දයක්හදාගෙන වැඩක් නෑ ලෝකෙම මගේ වසගේ නෑ න්දරගේ හදාගෙන වැඩක්නේ අහන ලෝකේ මගේ වසගේ න මට ඕනු විදිර හඬඩත්බෑ මොකක්දමීකේ චන්දයක් රාගයක් හදාගන්ඩ තියෙන්නේ. ඔන්න එවිදියට ගැබුරින් කල්පනා කරනකොට අදදකින ලෝකේ කෙරයි චන්දරාගේ දුරුවෙන්ට පටන්ගන්නවා. අන්නේ චන්දරාගේ දුරුවීමට කියනවා නිස්සරණය කියලා. අන්නේ නිස්සරණයට පත්වුණ කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. එක ස්ථාවර වඋනාට පස්සේ එතුර ඒ එක ස්ථාවර කර ගැනීම පිණිස සීලයකින් උදවගන්න ඕන සමාධීන උත්තු දව ගණ්ඩුවන වි්නිිවිධ යන ප්‍රඥාවකිනු තුදව්ව ගණ්ඩුවෝන්න. සීල සමාධී ප්‍රඥාකින ත්‍රිසික්‍ෂාව දියුණු කරනකොට මේ යථාර්ථය තමන්ගේ ස්කී අවබෝධයක් බවට පත්වනවා.ඒ ස්කී අවබෝධයක් බවට පත්වෙනකොට ඒ අවබෝධය තමා තුළ තහවුරු වෙනෝ. ඒ අවබෝධය තමා තුළ තහවුරු වෙනකොට මේ ලෝකය ගැන අනබිරතියක් කොපදිනවා ද ඇහින් දකින ලෝකය කනින් අහන ලෝකයේ නාසයට දැනෙන ලෝකයේ දිවට දැනෙන ලෝකේ කායට දැනෙන ලෝකේ මනසට දැනෙන ලෝකේ. ඔයිට වඩා කොහෙවත් ලෝකයක් නෑ. ොක තමයි සමස්ථ මුල්ලු ලෝකයම එතකොට මේ ලෝකයේ ගැනාන බිරතියක් උපන්නාට පස්සේ එයාට මේ අත්දැකීමම් නිසා රාගයක්වත් දේශයක්වත් මොකක්වත් උපදින්න අන්න හිතේ නිසාරණය අමුතුවෙන් ආමකට රාගේ හදා ගණ්ඩෙපා ඔයා නිරේටයයි ප්‍රේධරයක ක අතාමකක්වොත් නෑ. ඒක ලෝකයත් එ එක වෙනදවාගේ එකතු වෙනවා හැබැයි අර අතලක්ෂණයේ පිළිබඳව තමා තුල මතුවවෙ චිත ප්‍රස්ට දැක්ම පදනම් කරගන එයා තුළ අනබිරතියක් ඉබදිලා අයිතියෙන්. අන්නේ අනවිිරතිය පදනම් කරගනයා මැරුණහම ආය උපදින්නේ. හේතුව හේතුව තමයි ඒ අනවිරතිය පදනම් කරගෙන යාතුළයි කර්ම සකස්්‍යන්නේ. එතනම එතනම ලෝකේ අතැහැරිල යන කොට අහපු දැක්ක දැනුණු හිතුණු ලෝකේ එතනම අතැහැරල යන කොට අතැහැරීම නිසාම යාතුළ සිතිංකයින් වචනින් අලුතින් කර්මකිරන්නේ. අපිට දෙන්නේ. අපිට මේ අනිත්‍යය දු කනාාත්ම කියෙන ත්‍රිලක්ෂණය අපේ ආයතන හය හර අදකින ලකගෙන අප දැකගන්නඩ බැරිවෙච්ච නිසා. ඇහන්දකින රූප තමන්ගේ වසගේ තියා ගණඩගින් යා සිතින්කයින් වචනෙන් අලුතින් ගොඩාක් වැඩ කරනවා අලුතින් ගොඩාක් වැඩ කරනුකොටට අලුතින් කර්ම හැදෙනවා සිතින් කයින් වචනේ කර්ම හැදනාම අන්නේ කර්මයේ හැදිච්ච තැනක පෙන්න්නත්ම නැවත නැවත ප්‍රතිසන්ධියකට භූමිය ලැස්ති නැවත ඉපදිට ශේස්තරයේ සූදානම් අයිතියෙන්නේ ඒ නිසා යාය උපදිනවා හැබැයි ඔය අතාර්ථයට එකතුනාමය උපදින් නැත්තේ අන්නේ එක. මෙ මේ විදියට ගැම්ඹුරින් ධර්මය විමසනකොටඒ විමසන ස්ශ්‍රාවකයකුට අවබෝධය පැත්තර එකතු වෙන්න පුළුවන් එබඳු අවබෝධාත්මක ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාරවේවා කියලා අපි දේශනාව නිමා කරනවා පන්නත්නී අද මේ දේශනාවේ ප්‍රධහනආරමුණ ශ්‍රී ලංකා ජනරජ